ගරු කාර්ක සභා සභාපතුමනි, ජාතික සභාව පිළිබඳ විවාදයට යම්කිසි කරුණු කීපයක් එකතු කිරීම සඳහා මා කල්පනා කරනවා. මේ ජාතික සභාව කියන සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ අපේ පක්ෂ එකමුතුවෙන්. ඒ පක්ෂ එකමුතුව හිටපු ජනාධිපතිවරයා අප්‍රේල් මාසේ 8 වෙනිද අපි එක දුන්නේ ලිඛිතව. ඒක අපි ඉදිරිපත් කළේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සහ සර්වපාක්ෂික එකඟතාවයක්. ඒ සර්වපාක්ෂික එකඟතාවයේ ක්‍රියාවට නම්වන ප්‍රධාන ව්‍යුහය හැටියට ජාතික සභාවක්. අපි ඉදිරිපත් කරපු සංකල්පය තුළ තිබුණේ ජාතික සභාවෙන් තමයි ඒ පාලනයේ තනතුරු ඇමති මණ්ඩලය කීයද, කවුද ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඉන්නවද නැද්ද, ඒ වගේම වෙනත් පත්වීම් මේ ආදී සියල්ල සාකච්ඡා කොට තීරණය කිරීම සඳහා තමයි ඒ ජාතික සභාව කියන ක්‍රමවේදය ව්‍යුහය අපි යෝජනා කළේ. විශේෂයෙන්ම තනි පුද්ගලයෙක් විසින් සියලු තීරණ අරගන්නවා, අරගෙන ඒවා වරදිනවා, වැරදුනාම සියලු දෙනාට මේකේ බැටගන්න සිද්ධ වෙනවා. දැන් හිටපු ජනාධිපතිවරයාට සිද්ධ වුණේ ඒක. තනි තීරණ ගත්තා, දේශපාලන වශයෙන් සැලකිය යුතු පිරිසක් අතර සාකච්ඡාවක් නැති වුණා, තනි තීරණ ගත්තා, ඒවා වැරදුනා, වැරදුනාම මේකේ වගකීම සියලු දෙනාටම කරගහන්න වෙනවා. අන්න ඒක වෙන එක නතර කරන්න තමයි සාමූහික තීරණ ගන්නත්, ගනු ලැබූ සාමූහික තීරණ වෙනුවෙන් සියලු දෙනාම සමූහයම පෙනී ඉන්නත්, ඒ පදනම ඇති කිරීම සඳහා තමයි අපි ඔය යෝජනාව කළේ. දැන් එහෙම ව්‍යුහයක් ඕන වෙන්නේ ඇයි? විධායක ජනාධිපතිවරයෙක් රට පාලනය කරනකොට ඒ ජනාධිපතිවරට හිතන විදියට වැඩ කරලා ඒවා හරි ගියා නම් මෙහෙම ව්‍යුහයක් ඕන වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය තමයි කාබනික ගොවිතැන පිළිබඳ ගත්තු දඩබඩ තීරණය. දැන් හිටපු කෘෂිකර්ම ඇමතිතුමා මහින්දානන්ද මැතිතුමා, එතුමා ඒක ආරක්ෂා කරන්න කියලා ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉඳලා එතුමා දේශපාලන වශයෙන් විශාල හානියක් කරගත්තා. දැන් ඊයේ පෙරේද එතුමා කියනවා මම කර ගැහුවේ මේකේ නිර්මාතෘවහවලා කියලා. ඉතින් අන්න ඒ සංස්කෘතියෙන් එළියට ගන්න, සාමූහිකව තීරණ ගන්න, සාමූහිකව පෙනී ඉන්න, එහෙම ඕන මේ විදිය අර්බුදයකදී. අද අපේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන අර්බුදයකදී ගනු ලබන තීරණ සාමූහික වෙන්න ඕන, ඒවා වෙනුවෙන් සාමූහිකව පෙනී ඉන්න ඕන. හැබැයි මේ කියන ජාතික සභාවේ, ඒ කියන ජාතික සභාවේ භූමිකාව අයත් කරගත්තු එකක් නෙවෙයි. තීරණ ගන්නවා ජනාධිපති, ඇමති මණ්ඩල තීරණ අරගන්නවා, ඒවා ක්‍රියාවට නම් වුණා. ඕනනම් මේ ජාතික සභාවට පුළුවන් ඒව වැරදුනාට පස්සේ ගෙනල්ලා වැරද්දුව නේද, ඇයි මොකද වැරදුනේ, වරද්දන්න නැතුව කරන්න බැරි වුණේ, ඒ වගේ ඕනනම් පසු විපරමක් කරන්න පුළුවන්. පෙර දැක්මක්, පෙර පෙන්වීමක්, එහෙම කිරීමේ හැකියාවක් මේ ව්‍යුහයට නැහැ. ඒ නිසා අපි මුලින්ම අවධාරණය කරනවා මේ අද යෝජනා කරන ව්‍යුහය අපි ඉදිරිපත් කරපු ව්‍යුහය නෙවෙයි. අනිත් එක දැන් තියෙන සර්වපාක්ෂික පාලනයකුත් නෙවෙයි. සර්වපාක්ෂික පාලනයක් ඇති කරගන්න ප්‍රධාන වශයෙන්ම රටේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම උනන්දුවක් නැති බව තමයි අපට පෙනුනේ. ඒ නිසා දැන් අපි කල්පනා කරන්නේ, නමුත් අපි බලාපොරොත්තු වෙච්ච ව්‍යුහය නොවුනත් මේ ඇති කරන ව්‍යුහෙන් යම් කිසි දැනට වඩා කිසියම්ම සහනයක්, කිසියම්ම ප්‍රගතිශීලී පැත්තට පෙළඹවීමක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න, ඒ ගැන ප්‍රායෝගිකව ඒ ගැන උත්සාහ කරලා බලන්න අපි සූදානම්. ඒ එක්කම ගරු කාර්ක සභා සභාපතිතුමනි, අපි මේ කතා කරන වෙලාවේ මේ අර්බුදය විසින් ඇති කරන ලද ආර්ථික අර්බුදය විසින් සමාජයේ සෑම ස්තරයක්ම විශාල ලෙස බැටකන වෙලාවක්. අපේ රටේ ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. කර්මාන්තකරුවෝ තමන්ගේ කර්මාන්ත වැහෙනම බලාගෙන ඉන්න වෙලා සිද්ධත් වෙලා තියෙනවා. දැන් අද පාවහන් කර්මාන්තය ගත්තොත් දේශීය පාවහන් කර්මාන්තකරුවාට ඕන තරම් ඉල්ලුම තියෙනවා. හැබැයි නිෂ්පාදන දෙන්න අමුද්‍රව්‍ය නැහැ. අමුද්‍රව්‍ය ගන්න ඩොලර් ඉල්ලුවම බැංකුවෙන් ඩොලර් නැහැ. දැන් අපි හිතනවා නම් අපි රටේ තියෙන ඔක්කොම ඩොලර් ටික තෙල් ටිකටයි ගෑස් ටිකටයි ඔය ටිකට වීදම් කරලා ඉවර වුණාම ඒ ප්‍රශ්නේ විසඳුණා කියලා හිතනවා නම් එහෙම නැහැ. අද විදේශීය ආනයනික භාණ්ඩ ගේනේවා නතරවලා තියෙනවා. ඒ සමහර නිෂ්පාදනයේ නතර කරලා තියෙනවා. හැබැයි ඒකෙන් විවෘත වෙලා තියෙන වෙළඳපොළේ අවකාශයක්. ඒ කර්මාන්තකරුවන්ට ඉල්ලනවා අපිට දැන් පිටින් ගේන්න බෑ, ඕගොල්ලෝ දෙන්න, අපි ඉල්ලන ප්‍රමාණය නිෂ්පාදනය කරලා දෙන්න. හැබැයි දෙන්න ගියාම ඒකට ඕන කරන අමුද්‍රව්‍ය නැහැ. ඇයි බැරි? රජයක් හැටියට මම මේ ගැන මට දැනගත්තට පස්සේ මම දුරකථනයෙන් කතා කරලා
කිව්වා අපි අපි අමා ඇමතිවරයා හැටියට ඉන්න කාලේ මමත් ඒ වෙලාව හිටිය රාජ්‍ය ඇමති නිවාඩ් කබ්‍රාල් මැතිතුමා අපි දෙන්න සතියක් දෙකක් මහන්සි වෙලා හැම අමාත්‍යංශක නිලධාරීන් ගෙන්නලා ඒ වෙන විටත් පීබි ජයසුන්දර ලයිස්තුවක් ආනෙන එක රටට ගෙන්නන එක නවත්තලා තිබ්බේ ඒ ලයිස්තුව නැවත සමාලෝචනය කළා කර්මාන්තවලට හානියක් වෙන ඒවා විතරක් ඉවත් කරලා අනිත් ටික අපි පෙන්වලා දුන්නා ඇත්තටම අන්නේ දීපු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට අපි ඉදිරිපත් කළා නමුත් පීබි ජයසුන්දරේ ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ රටේ ජනාධිපතිවරයා යොකුම් බාර දීලා තිබ්බ පීබි ජයසුන්දරට දැන් ඒක ගත්තනම් ඔය කියන අනවශ්‍යානයන නවත්තන්නත් පුළුවන් කර්මාන්ත කරුවට ඕන කරන අමුද්‍රව්‍ය ටික ගේන්න පාර හදලා දෙන්නත් පුළුවන් මම හිතන්නේ නැහැ දැන් මහ බැංකුව කරන්නේ මේක ආර්ථිකයේ හකුළුනෝ කියන හරිනේ ඉතින් පරිභෝජනේ නැත්තටම නැති වුණාම ඉතින් පිට රටින් ගේන්න ඕන වෙන්නේ නැහනේ මේ රටේ මිනිස්සු එක වේලක් කාලා නම් ඉන්නේ අමුතුවෙන් ආනයනික දේවල් ගේන්න ඕන වෙන්නේ නැහනේ ඇඳුම් පිට රටින් සපත්තු පිට රටින් ඕන වෙන්නේ නැහනේ මේ ආර්ථිකයේ හකුළුනෝ කියලා කියන්නේ බඩ පොත්ත පිටපොත්තක බලෝන එකද දැන් මේක හකුළුනෝ කියලා කවුද අන්තිමට ඉතුරු වෙන්නේ මේ අර්බුදයේ අවස්ථාව බවට පත් කර ගන්න නම් අන්නර නිෂ්පාදන අවකාශයට ඉඩ දෙන්න ඕන. ඒකේ තියෙන ගැටලු ටික විසඳන්න ඕන. ඒ ගැටලු විසඳනවට වඩා ජනාධිපතිතුමාට ලොකුයි බකින්ගහැම් මාලිගයට ගිහිල්ලා රජිනගේ අවමගුල් උත්සවයට සහභාගි වෙන එක. ඉතින් ඒ වට ඩොලර් තියෙනවා. මං හිතන්නේ 7-8ක් ගියා. දැන් මේ අසල්වැසි ඉන්දියාවත් එහෙම ගියේ නැහැ. ඉන්දියාව මං හිතන්නේ මට දන්න විදිහට ඉන්දියාවේ යව්වේ ඉන්දියාවේ ජනාධිපතිගේ නියෝජිතෙක්. මේකේ රටේ නායකයම ගියා මට ප්‍රශ්නයක් නැහැ ගියේකට ජනාධිපති ලේකම් කාර්යාලය ගාව දැන් එංගලන්ත කොඩියත් අඩගුමු කරලා මේ වීරපුරන් අප්පු මරුපෙක හොඳයි කියලා අපි කියන්නේ අර වෙල්ලස්සේ මුතුන් මිත්තෝ මරා දාපික හොඳයි කියලා අපි මේ කියන්නේ අපේ ස්වාමින් වහන්සේලා අමුවමිය මරා දාපික හොඳයි කියලා අපි කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශෙන්ද කොහෙද දාපු නිවේදනේ අහවල් කාලයේ සිට අහවල් කාලය දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ එහෙමයි මේ රජිනගෙන ලියන්නේ මන් දන්නේ නැහැ මෙහෙම නිවට මානසිකත්වයක් ඇතුව මේ තියෙන ආර්ථික අර්බුදයට උත්තර හොයන්නේ කොහොමද? ඔය කියන එංගලන්තේ තමයි ඇන්ටන් බාලසිංහව කවාපුවා ඇති දෙඩි කලේ. ඒ අය තමයි අදත් ජිනීවාවල අපේ රණවිරුවන්ට විරුද්ධව යෝජනා ගේන්නේ. ඒගොල්ලෝ තමයි අපේ ඓතිහාසික දැනුම් පද්ධතිය පුස්කොළ පොත් ටික කොල්ල ගෑවේ. ඒගොල්ලෝ තමයි අපේ උඩරට මහා වනාන්තර ටික හෙලිපෙහෙලි කරලා අරගෙන ගියේ. ඒ නිසා ඒ ඉතිහාසය නොදන්න මිනිස්සු නම් මේ රට පාලනය කරන්නේ. ඒව ගැන තැකීමක් හැඟීමක් නැති මිනිස්සු නම් මේ රට පාලනය කරන්නේ. එහෙම පාලනයකට මේ විදිහේ ආර්ථික අර්බුදයකින් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මෙතන පළමුවෙම චින්තනමය වෙනසක් තියෙන්න ඕනේ. මේ අර්බුදය දිහා පරණ හැෙන්නම් බලන්නේ. පරණ විදියට නම් හිතන්නේ රජිනගේ අවමගුලට යන එක ලොකුයි අනිත් ඔක්කොටම වඩා කියලා නම් හිතන්නේ. ඒවා පරණ හිතවිලි. ඒ එහෙම ඒ පරණ හිතන විදියෙන් මේ අර්බුදයට උත්තර හොයන්න බෑ. ආදර්ශයක් දෙන්න ඕන රටට ආදර්ශයක් දෙන්න ඕන වෙනද වියදම් කරලා කරපු වැඩ වෙනුවට වෙනස් විදියට රටේ මිනිහට ආදර්ශය දෙන්න ඕන එහෙම ඕනකමක් තියා හැඟීමක්වත් අපිට පේන්නේ නැහැ ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම මූලිකව කියන්නේ මේ ජාතික සභාව හදන එකට අපිට ලොකු ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් නැහැ නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කොහොම නමුත් මොකද ඒකට වියදමක් යන ව්‍යුහයක් නොවේ කියලා අපි හිතන නිසා කෙසේ වෙතත් ඇයි අපිට බැරි දැන් සමහරු විතන් ඉන්නෝ නම් තෙල් ටික ගෙනත් දුන්නොත් ගෑස් ටික ගෙනත් දුන්නොත් රටේ මිනිස්සු මේ ඔක්කොම දරාගෙන ඉඳී කියලා එහෙම හිතන්න එපා. මීළඟට බඩගින්න මීළඟට යුද්ධ කරන්න පටන් ගන්න. දැනට බඩගින්නේ නිරාහාරව ඉන්න දරුවෝ ඉන්න තාත්තලට තාත්තලගේ ආවේගය තාම පිටුුනේ නැහැ. ඒ නිසා කලින් ආවේ තෙල් ටික නැති වෙච්ච විදුලිය කැපීමත් එක්ක ආවේගය ඇති වෙච්ච මිනිස්සු. බඩගින්න විසින් මෙහෙවන්නද මිනිස්සු නෙවෙයි. ඊළඟට මේ රටේ ඊළඟට එන්නේ බඩගින්න විසින් මේ හොර මිනිස්සු. කණ්ඩ නැතිකමට ප්‍රකෝපකාරීව ක්‍රියාත්මක වෙන මිනිස්සු. ඉතින් ඒක දැකලා ඒක වෙන එක වළක්ව ගන්න ප්ලෑන් එකක් අපිට ඕනේ. ජාතික සභාව ලැබුවට වැඩක් නැහැ කොස් පොදු සලස්මක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වුණාම අපි ඇහුවා ජනාධිපති වුණාම ඇහුවා මොකද්ද ප්ලෑන් එක මොකද්ද සලස්ම අපිට දෙන්න. දෙනවයි කුව මිනි බජට් එකක් ගේනවයි කුව මිනි බජට් එකක් මොකද්ද එකක් ගේනවා ප්ලෑන් එකක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද මේ පීඩණයෙන් ගොඩ එන විදිය ගැන ආණ්ඩුවට තියෙන සලස්ම මොකද්ද කියලා දැනගන්න. Honorable member you have 2 more minutes. මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද මේ දරුණු කඩාවැටීමේ මේ රට බේර ගන්න ආණ්ඩුවට තියෙන සලස්ම මොකද්ද කියලා දැනගන්න. සලස්ම තියනවා නම් ඒක ඉදිරිපත් කරන්න.
සැලස්මක් නැත්තං සැලස්මක් නැතුව යන එදාවේල ටුවස් වලට මේ ආර්බුදයට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි තා ඕන කමින් ඉල්ලනවා. මේකත් එක තවදුරටත් සෙල්ලම් කරන්න එපා. දැන් අපි හිතනවා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීතුමාල දැන් ඉතින් ප්‍රශ්න විසඳුනා කියලා හිතාගෙන සතුටින් ඉන්නවා. එහෙම හිතන එකම තමයි වරද්ද. එහෙම හිතන එකම තමයි වරද්ද. ඒ නිසා අර බඩගින්න විසින් මෙහෙවන මහා ඒ මහා අඳුරු තත්වය නිර්මාණය වෙන්න නොදී මේ වැටමින් යන ආර්ථිකයේ නිර්මාණය වෙන නිෂ්පාදන අවකාශය දේශීය කර්මාන්තකරුවට ඒක අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වාතාවරණය හදන්න ඒකට ඕන කරන මැදිහත් වීම කරන්න කියලා ඉල්ලමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරෙන් අනතුරට ඇදවටන ඒ විනාශකාරී අනාගත තත්වය ඇතිවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගන්න කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.